බෞද්ධකඩයුතු දෙපාර්තමේන්තුව ලියාපදිංචි කරලා තියෙනවා ශක්තිමත් විහාරස්ථාන 220 ගාන දේවාල ප්‍රධාන දේවාල 30 ගන්න කිසිම වෙලාවක බුද්ධ ශාසන මධ්‍යංශයේ පින්කඩ කඩලා පන්සල් වල සතයක්වත් ගන්නෙ නෑ සෑම දෙයක්ම නීතිඥවල වෙන්න ඒ සංගණය කරලා ඒ මුදල් පන්සලේ බැංකේ කවුන්ටර් එකටම දෙනවා කිසිම පාලනයක් අපි කරන්නේ නෑ විහාරස්ථානයකට අපි සම්බාධක දාන්නේ ගයන්ත කරුණාතිලක සාගල රත්නායක යන අමාත්‍යවරුන්ද මෙහිදී අදහස් පළ කළා. අපේ රටේ අපේ ජාතියේ මුරත් දේවතාවුන් වහන්සේලා හැටියට අපි සලකන්නේ ගරුතර මහා සංඝරත්නය. ඉතින් ඒ වගේ වෙලාවක 40,000ක් පමණ ගරුතර මහා සංඝරත්නය ආරක්ෂා කරන්න මේ බුදුපුත් රක්ෂණ ක්‍රමය එවැනි වැඩසටහන් ගේන එක රජයට සතු වගකීමක් වෙනවා. අද ශාසනයට පුංචි හාන්දුරුවරු එන්නේ ගුරා දුප්පත් ගෙවල් වලින් දුෂ්කර ජීවිත ගත කර. ඒ වගේ තත්වයකදී ශාසනය දියුණු කරන්න සංඝයා වහන්සේලා ආරක්ෂා කරගන්න ශාසනය තුළ තියාගන්න අපි තව තවත් කැපවීම කරන්න වෙනවා. අද රජයේ හැටියට ගම්පෙරළිය වගේ වැඩසටහන් දියත් කරනකොට ප්‍රසිද්ධ පන්සල් වලට පමණක් නෙවෙයි ආධාර කළ යුත්තේ. කාගේවත් අවධානයේ යොමු නොවිච්ච පන්සල් පවා අවධානයට ලක් කරමින් හැම පන්සලකටම වාගේ ලක්ෂ 5ක් 10ක් දෙන්න පුළුවන් විදියට අග්‍රාමාත්‍යතුමායකට අවශ්‍ය පහසුකම් අපට ලබා දුන්නා. ඉදං අමාත්‍යවරයා හැටියට මම කියන්න කැමති අපි සාමාන්‍ය ජනතාවට ඔප්පු දෙනවා වගේම අපේ විහාරස්ථානවලටත් නිර්වුල් නීතියානුකූල ඒ පූජා ඔප්පු ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කළා තිබෙනවා. මේ වසර දෙක තුන ඇතුළත අපි විහාරස්ථාන 300කට පමණ පූජා ඔප්පු පිරිනැමීම සිද්ධ කරා. තවත් පන්සල් 3400ක් හඳුනගෙන තිබෙනවා.